දෙවෙනිම කතාවට ආදරය කරනවාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුළ ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම අනුහස් බිම බලාගෙන ඉන්නේ මොන වගේ හේතුවක් නිසා වෙන්න පුළුවන්ද? ඉතින් ඇත්තටම කියනවා නම් රණජීවගේ පුතා සමාධි මෙන්න මේ දෙන්න ඉන්න තැන තමයි මේ වගේ දෙයක් සිදු වෙන්නේ. ඉතින් අපි අද වීඩියෝ එකෙන් මේ සම්බන්ධව කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලා සිටිනවා මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට. ඔයාට කැමැත්තක් උදා කරගන්න ඕනි කියලා ඔයා විශ්වාස කරනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියන කතාව ගැන තමයි මම අද වීඩියෝ එක හරහා ඔයාව දැනුවත් කරන්නට උත්සාහ කරන්නේ. ඉතින් කොහොම වුණත් මට මෙන්න මේ වගේ කතාවක් ගැන ඔයත් එක්ක සාමාන්‍යව කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා කියන කාරණාව ගැන තමයි අද වීඩියෝ එක තුළම සාකච්ඡා කරන්න ලැබෙන සුවිශේෂීම කාරණයක් බවට පත් වෙන්නේ කියන කතාව අද වීඩියෝ එක තුළින්ම කතා කරන්න ලැබෙන සුවිශේෂීම කාරණයක් විදියට තමයි මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්නට කැමති වෙන්නේ. ඉතින් දැන් මම මෙන්න මේ කාරණාව ඉදිරියටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක විශේෂයෙන්ම අපහට කතා කරන්න තියෙන ලොකුම දෙයක්. කොහොම වුණත් ඔයා දන්නවනේ සමාධි මේ දවස්වල රංගපෑමක් කරගෙන යනවා. හැබැයි ඒක අනුහස්ට කියන්න බැරි වුණා සමාධිට. ඒක තමයි වැරද්ද. ඇත්තටම කියනවනම් දැන් රණජීවගේ පුතාට කැමති වගේන සමාධි ඉන්නේ. එතකොට අනුහස් ළඟදී සමාධියට පුළුවන් කමක් නැහැ. ඒක බොරුවක් කියලා පෙන්නන්න. මොකද එහෙම වුණාට පස්සේ ලොකු ප්‍රශ්නයක් එතන ගොඩ නැගෙනවා. ඉතින් ඒ නිසා හැබැයි මෙහෙම දෙයක්වත් සිද්ධ වෙනවා අපිට ඒක පෙන්වන්න පුළුවන්. රණජීවගේ පුතාට ඕන කරන්නේ Taman සමාධිය දාගත්ත කියන එක ඇත්තටම අනුහස්ට පෙන්වන්න. එතකොට අනුහස් මේ දේවල් දකිනකොට අනුහස්ට මේ දේවල් දරා ගන්න බැරි වෙනවා කියන එක ඉතින් අහන්නත් දෙයක් නෙවෙයි. කොටින්ම කියනවා නම් එයා හරියටම ඒ ගැන ගොඩාක් දුක් වෙනවා. ඉතින් මේ වෙලාවේදී කොච්චර දුක් වෙනවද කියනවා නම් Tamanට මේ වගේ දෙයක් වුණා කියන තැන ඉඳගෙන වැඩ කටයුතු කරන එකත් ලේසි පහසු කාරණයක් වෙන්නේ නැහැ කියන කතාව ගැන තමයි මම මේ වෙලාවේදී ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන විශේෂම කතාවක් කරපින්න ගන්න කියන කාරණාව ගැන තමයි. අද අපිට මේ වීඩියෝ එක තුළම කතා කරන්න ලැබෙන සුවිශේෂීම කාරණාව බවට පත්ුනේ කියන එක මතක් කළ යුතුයි. ඉතින් කොහොම වුණත් මෙන්න මෙහෙම මතක් කරන්න ඕනේ. අනුහස් කවදාවත් හිතන්නේ නැහැ අනුහස්ට මේ වගේ දෙයක් ඇත්තටම කියනවා නම් සිද්ධ කරනවා කියන තැන ඉඳගෙන. ඉතින් ඇත්තටම මේ වෙලාවේ ඒ ගැන ලොකු දුකක් හිතේ තියාගෙන තමයි වැඩ කටයුතු කරන්නේ කියන තැන ඉඳගෙන අපි හැමෝටම කතා කරන්නට අහන්නට අවස්ථාවක් සලසලා දෙන්න පුළුවන්කමක් තියෙනවා කියන කතන්දරය ගැන තමයි මම අද වීඩියෝ එක තුළින් ඔයත් එක්ක කතා කරන ප්‍රධාන කාරණයක් බවට පත් කරගත්තේ.